ලෞකික සමාධියෙන් ලෝකෝත්තර සමාධියකට සකස් කරගන්නවා නම් කොහොමද කරන්නේ කියලා අහනවා. මෙතනින් අපි දකින්නේ මේ ලෞකික සමාධිය ලෝකෝත්තර සමාධිය වල අරමුණ මොකක්ද කියන්නේ. ලෝකෝත්තර සමාධියට හැම වෙලේම අරමුණ නිවන. නිවනේ මෙපිට තිබ අරමුණක් ලෝකෝත්තර සමාධියට නැහැ. ආපෝ ධාතුව, තේජෝ ධාතුව, වායෝ ධාතුව, පඨවි ධාතුව ආදී ධාතු මුල් කරගත්ත භාවනාවක්. නීල කඨින, පීත කඨින, ඕදාත කඨින ආදී වාසී කඨින වර්ණ මුල් කරගත්ත භාවනාවක්. ඒවට ඔක්කොම ලෝකේ තියෙන දේ තමයි අරමුණු වෙන්නේ. ලෝකේ පහළ වෙන දේ අරමුණු වෙනවා. ලෞකික දේ. ලෞකික දේ අරමුණු කරගෙන ඒක හිත තියාගෙන ඒ තුලින් හිත ඉක්මවාගෙන යනවා නම් යම් කෙනෙක්. ඔහුට ඊට අනුකූල සමාධියක් වැඩෙනවා. ඒ සමාධිය වල කියනවා ලෞකික සමාධිය. මේ ලෝකේට ඇති සියලුම දේවල් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියලා තේරුම් ගත්ත දෙනා. එහෙනම් අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ දේ අපි හිත තියා මොනව කරන්නේ? ඒ පැවැත්ම මොකටද? පඨවි 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 කියලා භාවනා කරනකොට. මේ පඨවි කියන්නේ මොකද්ද? කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක්ද මේ පඨවි කියන්නේ? පඨවි ඇසුර කරන්න ගියොත් පඨවි ගොඩ නැගෙන්නේ මොනවද? කැඩෙන, බිඳෙන, විනාශ වෙන දේවල්. කඩන, බිඳින, විනාශ කරන දේවල් පඨවි ගොඩ නැගියයි. කැඩි බිඳි විනාශ වියන දේවල් පඨවි ගොඩ නැගියයි. නැ පඨවි මුල් කරගෙන මම බලාපොරොත්තු වෙනවා. කැමැතිසේ පවත්වන්න පුළුවන්කමක් නැති කැඩි බිඳි විනාශ වියන කඩා බිඳ විනාශ කර දමන කොච්චර හක්ෂණේ පෝෂණය කළා කැඩි බිඳි විනාශ වියන දෙයක් නිපද වෙනවා මිසක් පඨවිය මුල් කරගෙන තව දෙයක් නිපද වෙන්නේ නැහැ කියලා ධර්මානුකූලව දැනගත්තා. එහෙනම් ඒකට හිමි ධර්මතාවයෙන් ඒකෙන් ගොඩ නැගිනේමටපත් වෙනවා මිසක් මං කැමති වුණාට ඒක පවත්වන්න. ඒක එහෙම පවතින එකක් නෙමෙයි. එහෙනම් මම එහෙම එක ලැබුම් ගත්තොත් එහෙම එකක් හොඳයි කියලා නිගමනය කළා ඒක වැහැගත්තු. මට සිද්ධ වෙනවා ඒකේ උරුම වෙන ධර්මතාවයට මූණ දෙන්න. මම කැමති වුණාට ඒකෙන් හැරගත්ත රූපයක් පඨවි ස්වභාවයක් මට ඕන හැටියට පවත්වන්න ඒක පවත්වන්නද? එහෙනම් කැමැතිසේ නැති දෙයක් පවත්වන්න ගියොත් එහෙම කැමැතිසේ මගේ කැමැත්තට අනුකූල තත්ත්වෙට විරුද්ධ දෙයක් එනකොට අනේ මට මෙහෙම දෙයක් වුණේ ඇයි කියන රෝගයක් දුකක් සංවේගයක් හටගන්නවා. අන්න ඒකෙන් ඒක දුකට අසහනයට හේතු වෙනවා. එහෙනම් අනිත්‍යයි දුක්ඛයි. එහෙනම් අර්ථයක් තියනවාද කියලා බලපුවහම මොකක්ද අර්ථය? දුක් වේවි අසහන වේවි ගොඩනගන දඟලලා ඉස්සර කැඩී බිඳී විනාශ වේවි කියලා අහලා පස්සේ ඉතුරු වෙන එකක් නෑ. දුක වින්දා මිසක් ඉතුරු වෙච්ච එකක් නැන්නා. ඒක හරයක් නෑ අසාර. එහෙනම් පඨවි අසාරත් වේ මිසක් පඨවි සාරයි කියන්නේ කොහොමද හේතු? එහෙනම් මම පඨවි පඨවි කියලා කොහොමද ඉතින් හදින්නේ? අසාරත්වයේ හිතනවානේ කොහොමද? අනේ ප්‍රඥාව වර්ධන ළඟ යට අසාරත්වයේ හිතනවානේ කවුරුවත් එපා කියන්න ඕනේ නෑ කරන්න කියන්න ඕනේ. එයාටම නුවණට වැටහෙනවා. පඨවියක් තුල අල්ලාගෙන ඉන්න එකේ තේරුමක් නෑ. පඨවියක් අරමුණු කරන එකේ තේරුම මොකක්ද? ඒක නිවන් වගක් නෙමෙයි. ඒක පොළොව හා සම්බන්ධ දෙයක් මකක්. ආපෝ ධාතු අරගෙන බල බල ඉන්න ආපෝ ආපෝ කිය හැරි දිය දිය කිය හැරි ගමන් නෑ වතුර වතුර කිය හැරි ගමන් නෑ ජල සංඥාව අරගෙන බලාවි. ඒ භාවනාව ආපෝ භාවනාව. ලෞකික ආපෝ භාවනාව. ජලයේ කියන්නේ මොනවද? ජලයෙන් ගොඩනගෙන යමක් කරනනම් ඒක මොනවද ගන්න පුළුවන්? කැඩෙන්නේ නැති බිඳෙන්නේ නැති විනාශ වෙන්නේ නැති කඩන්න විඳින්න විනාශ කරන්න බැරි කැඩී බිඳී විනාශ වී නොයන තමන් කැමැතිව පවත්වන්න පුළුවන් දේක් ජලයෙන් ගොඩ නගන්න පුළුවන්. ජල පරිහරණයෙන් එහෙම එකක් ගොඩ නගන්න බැයි නා. ජලය අසුර කරුවොත් මට කවදාවත් මං කැමැති විලාට යම්සිය පවත්වන්න ඒ මං කැමැති ආරමුණ තුල එහෙම එකක් නැහැ. කැමැතිව පවත්වන්න පුළුවන් එකක්වත් නැති එකක් අල්ලා ගන්න ගියොත් මට සිද්ධ වෙන්නේ ඒකෙන් මගේ කැමැත්තට විරුද්ධ දේ අසිද්ධ වෙන රහණයට පත් වෙන්නේ. එහෙනම් ජලයේ මුල් කරගත් කෙවලු දෙය පහල කළා. ජලාශය ගතයෙන් පහල කරන්නා මොන දෙයක් හරි තියෙනවා නම් කැමැතිසේ පවත් ගන්න පුළුවන් එක පහල වෙන්නේ නැහැ. එහෙනම් ඉච්ඡාසී නැති නිසා ඒකද කියනවා ඒක අනිත්‍යයි. එහෙනම් ඉච්ඡාසී නැත්නම් මොකද වෙන්නේ? කැමැතිසේ නැත්නම් ඒකාන්තයෙන් දුක එනවා. එහෙනම් කැමැතිසේ නැති දෙයකින් හටගන්න දේ ඇසුරු කරන්න ගියොත් දුක එනවාම. ඒ දුක ඇවිල්ලා ඒක ඇසුරු කරද්දී අන්තිම වෙල බලනකොට සාරාත්‍යයක් මොකුත් ඉතුරු නැහැ කියලා කියනවා. අතර මං ගාමි ශක් වෙන එකක් නෙවෙයි. බලාපොරොත්තු ඉතුරුනේ නැත්නම් ඒව අසාර. එන කැමැතිසේ නැති දුකගෙන දෙන අසාරත්වයට පත් වෙන දෙයක් නෙවෙයි ජලය. ජලය හා සම්බන්ධ අරමුණු. ඒකින් කවදාවත් ඒකින් මිදෙන දෙයක් නිවනක් හම්බෙන්නේ නැහැ නේ කියලා. ධර්මානුකූලව දැකලා පස්සේ ආයෙ හැදයක් ආපෝ ආපෝ කියදී හරි එතන හිතේ තියන්න පුළුවන්. කවුරුත් යාවිලෝගේ වැඩක් වෙනවා කියලා වෙනවා අපි දන්නවා. අපි දන්නවා වැඩක් වෙන්නේ නැති බව. ඒක අපි නුවණින් තේරුම් ගත්තා නිසා. ධර්මානුකූලව නුවණින් තේරුම් ගත්තා නිසා. මට ඕන හැටියට කාටවත් ඕන හැටියට තේරුම් ගත්ත එකක් නෙවෙයි. ධර්මයට ඕන හැටියට ධර්මානුකූලව තේරුම් ගත්ත එක. එහෙනම් ධර්මයේ සත්‍යය ධර්මයට විරුද්ධව දෙයක් කරන්න බැරි නිසා. කවුරු කිව්වත් නොකිව්වත් අපි ඊපස්සේ යන්නේ නැහැ.
ජල බඳුන තියාගෙන භාවනා කරන්න යන්නේ නෑ. මේ වායෝ භාවනාව කියන්නේ තියෙන්නේ. වායෝ කියන්නේ මේ රෝගෙ දින වායෝ ධාතුව. කැඩෙන්නේ නැති, බිඳෙන්නේ නැති, විනාශ වෙන්නේ නැති අපිට ඕන හැටියට පවත්වන්න පුළුවන් දෙයක් වායුවක් මුල් කරගෙන ඉපදවන්න පුළුවන්. එහෙම කැමිතිය පවත්වන්න පුළුවන් එකක් ඒක නෑ. ඒකට උරුම ධර්මතාවය මොකක්ද? කැඩීම, බිඳීම, විනාශ වීම වායුවෙන් හටගත්ත සියල්ලට උරුමයි. වෙනස් වීම ඒකට උරුමයි. එන ඒක රූපම ඒක ක්‍රියාත්මක ධර්මතාවයක් තියෙනවා. ඒක මටවත් කාටවත් ඕන හැටියට ක්‍රියාත්මක වේදයක් නෙමෙයි. මෙන්න මේක දැනගත්තට පස්සේ වායුව කියන්නේ කැමැතිසේ පවත්වන්න පුළුවන් එකක් නෙමෙයි. එන ඉච්ඡාසේ පවත්වන්න බැරි නම් ඒක අනිච්චයි. එන කැමැතිසේ පවත්වන්න බැරි දෙයක් කැමැතිසේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා නම් මුලාව කීමේ බලාපොරොත්තුවක් නැති ඒක සත්‍යයක් නෙමෙයි. එන අවිද්‍යාවේ බලාපොරොත්තුවක්. එන ඒක ඒකාන්තයෙන් දුකමයි. එනම් දුක් විඳ විඳා ඒ පැත්තේ ගිහිල්ලා ඉතින් බලාපොරොත්තු වෙන ප්‍රතිඵලයක් තියෙනවා ලබන්න බැයි නම් මොකද වෙන්නේ? කෙලවරින් ලබන්න බැරුව නම් ඒක අසාරයි. අසාරක් තියෙන අනත්තා. අසාර නිසා අනත්තයි කියන්නේ. නෑ ඒ වැඩ පිළි අසාර නම් ආයතනයක වායුව මුල් කරගෙන යන්න පුළුවන්, ඉඳ තියන්න පුළුවන්. කවුරු හරි කරන්න කිව්වා කරන්න පුළුවන්. කාටවත් ඕන හැටියට මට ඕන හැටියට දෙක වෙදන්නේ. සෝ සාක්ඛාතෝ භගවතා ධම්ම. සෝ අකෘතයි. මට ඕන හැටියට කොහොමද යා ගන්න පුළුවන් කන්නේ ධර්මයේ. පාදවතුනහටගේ ධර්මයේ න්‍යාය ධර්මයේ. මේ න්‍යාය ධර්මයේ තනුව සිද්ධ වෙනා මිස මට කොච්චර ඕන වුණත් මට ඕන හැටියට කරන්න දෙවර කරන්න බෑ. අන්නේ ධර්මයේ දකින්න. සාස්කාර ධර්මයේ දකින්න. දැන් මට ඕන හැටියට කරන්න බැරි එකක් කරන්න ගියොත්. මේක විඳිනවා දුක් විඳිනවා හිස් අතින් ගෙලවිලා ගෙවිලා යනවා මිස ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ, දැනුමක් ලැබෙන්නේ නැහැ. ඒක තේරුම් ගත්තට පස්සේ නුවන්. කවුරු හරි කිව්වොත්. දැන් ඉතින් ඔය ආපෝ ධාතුව නැ නැ වායෝ ධාතුව අල්ලගෙන මේ භාවනාව කරන්නේ නිවන් දකින්න කිව්වොත් අපි දන්නවා නිවන් දකින්න පුළුවන්. කවුරුත් කියන්නේ නැහැ ධර්මානුකූලව අපි දන්නවා ඒක නිවන් මාර්ගෙ නෙමෙයි. හේතු ඇතුවමයි දැන්. තාදිනේ ගිනි භාවනාවක් තමයි කරනවා. තේජෝ කහිනේ. ගිනි කියන්නේ හදගන්නේ යමක් නැත්නම් කැඩෙන බිඳෙන විනාශ වෙන දෙයක්, කඩන බිඳෙන විනාශ කරන දෙයක්, ඇරි බිඳී විනාශ වී යන දෙයක් මිස. අපිට ඕන හැටියට ක්‍රියාත්මක වෙනකොට ඒක නෙමෙයි. අපිට යහපතට ක්‍රියාත්මක වෙනකොට ඒක නෙමෙයි. ගොඩනැගු එක කවදා හරි කැඩලා බිඳලා යන එකක් නෑ, විනාශ වෙන එකක් නෑ. විනාශ වුණාට පස්සේ ඉතුරු කරපු හරියකුත් නැත්නම් කැමැතිසේ පැවැත්මක් ඇති දුක් විඳලා විඳලා අසාරත්වයෙන් කෙලවර කරන දෙයක් නේද? ඒ කියන්නේ ගිනි භාවනාව. මොකද දකින්න ධර්මානුකූල. ඊට පස්සේ ඕක හරි ඕක කරන්න කියලා කවුරුත් කිව්වත් අපි පිළිගන්න. ඒක හරිද කියලා අපේ හිතේ දෙනකොට අපේ ප්‍රශ්නෙට උත්තරේ ඉන්න ධර්මයේ තුලින් මෙන්න මේ හේතුවෙන් එක හරි නෑ. ඒක අනිත්‍යයි දුක්ඛයි අනත්තයි. එනම් මොකද ගන්න තියෙන්නේ? ඒක අත්හැරීම හැර නොවැල්ම හැර විදීම හැර ඒකේ මම හිතාලවලා තියෙන හැදී මොකද? ධාතු හතරෙන් හටගන්නේ වයි හිත බැඳින්න අතර වුණා නම් ධාතු හතරෙන් හටගත්ත ලෝකෙම හිත බැඳීම ඉවරයි. කොහෙ වෙන්නේ? යන්ත්‍රයක ආපෝ ධාතුව නැද්ද, තේජෝ ධාතුව නැද්ද, වායෝ ධාතුව නැද්ද, පරවි ධාතුව නැද්ද? ඒ තමයි නිවන. එන ඔහු දැන් හිත තියන නිවනේ මේ විදිහට හිත තියන දෙයක් නෑ විදිහට දැක්කා. මේ ටික දැක්කා මේ බුද්ධිය නම් සෝතාපන්න. නම් හද සෝතාපන්න බුද්ධිය දැනගන්නේ කොහොමද? එකෝ විදේ ධාතු වලින් දකින්න ඕනේ. ආකාශ ධාතුව කියන. විඤ්ඤාණ ධාතුව කියන. තව ධාතු හයක් තියෙනවා. ආපෝ ධාතු, තේජෝ ධාතු, වායු ධාතු, පඨවි ධාතු, ආකාශ ධාතු, විඤ්ඤාණ ධාතු. ඉතින් ඔක්කොම අපේ ආකාශ ධාතුව හිත බැලගත්තොත්. අහස කියන්නේ මොකක්ද? දැන් අහස තව ටිකකින් එතන තව වස්තුවක්. අහසල මොකද? අහස අතර ද්‍රව්‍ය වස්තුවක් ගියහම දැන් එතන අහස. දැන් එතන අහස නැහැ. දවිවත් ඉතින් අහකට ගියා. ආයිත් අහස. තව එකක් ඉතින් දාවා. දැන් ආයිත් අහස නැති වුණා. එන ඇති වෙන්නේ නැති වෙන ස්වභාවයක් නේද අහස? අහත ඇති වෙන්නේ කුමක් නිසාද? දවිවත් ඉවත් වීම නිසා. නේද දවිවත් සැරිසන පදාසයක් ප්‍රදේශයක් නිසා අහස කියන්නේ. එතෙන් දවිවත් වගේ ඉඳ තියෙන්නේ. නේද දවිවත් ආවුහා මේක නැති වෙනවා. අහස ඇති වෙන අහස නැති වෙන ලක්ෂණය ඉතින් පේනවා. අහස මොනවද නැති වෙන්නේ? අහසේ මොනවෙන් වහින්ද කියලා කිව්වද අහන්න පුළුවන්. අහස හැදුන්නේ නැහැ මොන වෙනවද? හැබැයි හැදිච්චියව ගමන් කරන එකක් නේ අහස. එහෙනම් ආපෝ ධාතු වල හිඟන්න පුළුවන් දෙයක් නා. තේජෝ ධාතු වල, වායු ධාතු වල, පඨවි ධාතු වල හිඟා ගන්න පුළුවන් දෙයක් නා යම් තැනක තියෙන. එතන හදාතින ගහසක් හම්බ වෙන්නේ නැහැ. හැබැයි නිවනට නම් එහෙලම් කරන්න බෑ. නිවනට ආපෝ ධාතු වල හිඟන්න බෑ. තේජෝ ධාතු වල, වායු ධාතු වල, පඨවි ධාතු වල, ආකාශ ධාතු වල, විඤ්ඤාණ ධාතු වල හිඟන්නේ ධාතු හයටම හිඟන්නේ බැරි එකක් නිවන. එයන් නිවෙන්දපත් වෙන කෙනාට නිවන වෙනස් කරන්න ක්‍රමයක් නැහැ. එයා විනාශ වෙනේ වයිග්ලෝගේ තියෙනවා. අහසත් වෙනස් වෙනවා ඒ ක්‍රමෙත්.
විඥාන ධාතුව කියන්නේ සංකාර ප්‍රත්‍යයෙන් හටගන්න එක. සංකාරෝ දනු විඥාන හටගන්නවා සංකාර නිරෝධන එකක් නිරෝධ වෙනවා. නෑ ඇතිවීමක් නැතිවීමක් යම් තැනක සිද්ධ වෙනානේ යම් ධාතුව. ඇති වෙන්නේ නැති වෙන එකත් උනේ සදාතනිකත්වය බලාපොරොත්තු වෙන්න බෑ. නොකඩෙන නොබිදෙන සත්‍යය බලාපොරොත්තු වෙන්න බෑ. නෑ විඥානේ ඇති වෙන එකක් නම් හේතුවක් නිසා හටගන්නවා නම් ඒ හේතුව නිසා හටගත්ත එක හේතුව ගෙවීම නැති වෙලා යනවා නම් ඇති වෙන්නේ නැති වෙන එකක් මිසක් විඥාන කියන්නේ සදාතනික දෙයක් නෙමෙයි නා. එවන්දු දෙයක් තුළ විද පිටවල. අපි බලාපොරොත්තු වෙන හැදෙන්න කොහොමද ලබන්නේ? හිත පිහිටෙවි යම් තැනකද? ඒකට අනුකූල දෙයක් එතන ඉපද වෙයි. එහෙනම් විඥාන ධාතුවේ ඉපද වෙන්නේ අරූප ධර්මයක්. අරූපාවදරය. හැබැයි ඒක ඉපදවපු කාලේ තියෙනවා කාලෙක වෙනහම ජීවිතය. එහෙනම් මේ අරූප ධර්මයේ නිවන අය කිය හැරෙන්න පුළුවන් එකක් නෙමෙයි. ඇති වෙන එකක් නැති වෙන්නේ. හේතුවක් නිසා හට ගන්නවා. හේතු ප්‍රෝධිය නැති වෙන්නේ. එහෙනම් මේ ධාතු හැම යම් තැනක නැත්නම් එතන ඇති වුණ එකක් නැති නිසා නැති වෙන්නේ හේතුත් නැහැ. ඇති වෙච්ච ඩිංගන්න හේතු නොවන නිසා ඒක වෙනස් කරන්නත් බැහැ. එහෙනම් ඒකට තියෙන එකම දේ මොකද්ද? බැඳීමෙන් නික්මීම හැවත් නිබ්බාන විතරයි. ওই ධාතු හය හා සම්බන්ධයෙන් නික්මිලා ගියා නම් ධාතු හය සම්බන්ධයෙන් ඉවරයි. මෙන්න මේක හරියට තේරුම් ගත්තොත් ඒ පුද්ගලයා ධාතු දැනගැනීමේ ධාතු කුසලතාවයෙන් සෝවාන් ඵලයට පත් වෙනවා. මෙන්න සෝවාන්ගේ දෙක කරන්නේ. ඔය බලන්න ටිකේ තේරිලා ගියා. ධාතු හය දැනගත්තා නම් ධාතු හයේ ස්වභාවය තේරුම් ගත්තා නම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් ධාතු හය තුල ගොඩනැගෙන හැටි තේරුම් ගත්තා නම් ඒ ධාතු හය අන්තරක නැද්ද? එතන කැඩෙන්න බිඳෙන්න විනාශ වෙන්න වෙනස් වෙන දෙයක් නැහැ කියලා තේරුම් ගත්තා. ඒ නිවන කියන තේරුම් ගන්නවා ධාතු මාධ්‍යයෙන්. මෙන්න මේක තේරුම් ගත්තා නම් ධාතු කුසලතාවයෙන් ඔහු සෝවාන් ඵලයට පත් වෙනවා. ඒ බණහල ඔබ තේරුම් ගත්තා. ඔහු ඉන්නේ සෝවාන් ඵලෙ. ඉතින් මෙයාගේ වශයෙන් ධාතු කුසලතාවය කියන්නේ ඒකයි. ඉතින් යාගේ අන්නේ සමාධියක් වැඩුවා නම් අපි දැනගන්න ඕනේ අනිත්‍ය වූ දුක්ඛ වූ අනාත්ම වූ සමාධියක් වඩලා තියෙනවා. ඉතින් මොකද හරියේ? එනම් මොකද කරන්නේ? ඒ සමා වැඩි වූ සමාධියක් වැඩි වූ මාර්ගයක් ඔකම අනිත්‍යයි දුක්ඛයි අනාත්තයි කියලා තේකලා ධර්මානුකූලව දකින්න පුතේ. අනිත්‍යදී අනිත්‍ය හැටියට දැකනා දුක්ඛදී දුක්ඛ හැටියට දැකනා අනාත්තදී අනාත්ත හැටියට දැකනා. කවදුරටත් මේ සමාධිය ඉන්න පුළුවන්ද? මේ සමාධියට ගරු කරන් මේ සමාධිය වටිනවා කියලා දැහැගන්න චිත්ත ප්‍රහාදයක් හටගන්නන්න පුළුවන්ද ඒක? නෑ වැඩුණු ලෞකික සමාධිය මිදිරියන අත්‍යවශ්‍යම නෑ මිදීමෙන් ඉන්න සාන්ත වූ නිවනාගමුණු කරගත්තා වූ සමාධිය ලෝකෝත්තර සමාධියද නැගෙන. ලෝකෝත්තර සමාධිය නේ අල්ලගත්ත දෙයක් නේ. ලෝකෝත්තර සමාධියක් ලැබුණා නම් අනිත්‍ය වශයෙන් දුක්ඛ වශයෙන් අනාත්ම වශයෙන් දැකලා අසාරාත්මය දැකලා මේ ලෝකේ අල්ලන්න දෙයක් නැහැ. අල්ලන්න ගිය දුක ගොඩ නැගිලා මිසක් වෙන දෙයක් නැහැ. ඔය ටික තේරුම් ගන්නවා. ඒ පුදුලිය අපිට කරන්නේ අත්හැරීම තුළ දුක ගොඩ නැගෙන්නේ හේතුවක්. නැහ දුක දැක්කා අත් දුකට හේතු අල්ලා ගැනීම බව දැක්කා. අත්හැරපුවාම දුක හේතු නැති බව දැනගත්තා. දුකට හේතු නැහැ නම් දුක ගොඩ නැති බව දැනගත්තා. ඒ නිවන බව දැනගත්තා. ඒකට මාර්ගය මොකද්ද? ලෝකේ ආදීනව දකිමින් නිවනේ ආනිසංස දකිමින් ඔය ආකාරයෙන් අරගෙන ඉඳින එක. ඒ වැඩි වෙලෙ මනසීය කරගෙන ගන්න එක. ඔය දිහ දැකන සම්මාදිටිය පහළ වුණා. ඔහුගේ කල්පනාව සම්මා සංකප්පයක් වුණා. ඔයාලගේ යම් කිසි වදනයක් ලෝකයලෙන් භාවිත කරන්න දැන් ඒක අල්ලාගෙන භාවිත කරන්න කොහේ වදන්නේ? ලෝක වදන් තියෙන්නේ මොකද? බොරු කියලා අනු සවත්තන්ද? හේලං කියලා අනු බිදවන්ද? පරුස වදනේ අනු හැලපාටපත් කරන්ද? ප්‍රලාපයේගේ බොරු ආස්වාදයෙන් දෙන්නේ ඉන්නේ. ලෝකේ වදන් තියෙන්නේ නේ හතර වැඩිද? බොරු කියලා පරුස වදන ප්‍රලාප. මේ ලෝක ආස්වාදයෙන් යම් බෙදන්නේ නැහැ. බොරු පාවිච්චි කරන්න හේතුවක් නැහැ. හේලං පාවිච්චි කරන්න හේතුවක් නැහැ. පරුස වදන පාවිච්චි කරන්න හේතුවක් නැහැ. ප්‍රලාප පාවිච්චි කරන්න හේතුවක් නැහැ. එහෙනම් මුදාවාදා වේරමණි, කුසනාවාදා වේරමණි, පරසාවාදා වේරමණි, සම්පප්පලාපා වේරමණි, අයං උදේ වික්‍රේ සම්මා වාචා. අර සම්මා වාචා කරන මාර්ගය අතට ගන්න. උදේ මොනවාද කරන්න තිබුණේ? ලෝකය අල්ලගන්න නම් කරන්න තිබුණේ බද ප්‍රාණඝාතය, අදත් ආදානය, කාමීත්‍ය ආදාය. කරන්න තිබුණේ වැඩි ලෝකෙදී. ලෝකය අල්ලගන්න. ඉතින් මට ප්‍රාණඝාත කරන්න හරියුත් මෙතන. පෙරමර වංචා කරන්න ගන්න හරියුත් මෙතන. සුරා සූ දුරාචාරාදී මිත්‍යාචාරය කරලා කාම ආශාවෙන් ඉඳහයෙකුත් මෙතන. දැන් මට ඒවා මොකද? අත්‍යදී කිය. වානාති වාදාය වරමනේ අදිනා දානාය වරමනේ කාමීසු මිත්‍යාචාරා වෙන අරමුදෙන් විග්‍රහ සම්මා කම්මන්ත. සම්මා කම්මන්ත මාර්ගාංගයක් වැඩි. දැන් ජීවත් වෙන්නේ ආයුධ කාංග කරමින් අසාධාරණය කරමින් මේ ලෝකයල්ලකයි ජීවත් වෙන එකටයි ඒව කරන්නේ.
මට රෝගය අල්ලගන්න වටිනාකම බිඳුවක් අත මට වැඩක් හරියක් ඒක හිදියා යාල විද්‍යා ජීවිත මේ රෝගේ ජීවත් වෙනවා කියන එක කරන්න ඕන කමක් නැහැ ඔව් ඉන්නේ සම්මාජී උත්සාහයක් වීර්යය කරනවා නම් අසාර රෝගය අල්ලගන්න මොකට උත්සාහ කරනද වීර්ය කරන්නේ ලෝකේ කියලා කරන උත්සාහ වීර්ය අසාරද යල්ලන්ද කාරයිලා හිතාගෙන යල්ලා දැන් මම දන්නවා හරණේ අසාරයි කියලා එහෙනම් මම ලෝකේ අල්ලන්න කරන උත්සාහය වීර්ය මම මොකද ඒක මිදිරියයි නාරි මාර්ගය පූර්ණ කරන්නේ තව තවත් අවබෝධය නැති අවබෝධය ලබා ගන්න කියන කෙලෙස්කාරට දුරු කර ගන්න යථාබෝධියටපත් වෙන්නේ යමක් දැරිය යුතු කටයුතු කළා මම ඒ කටයුතු කරනවා ඒ හේතුව එහෙනම් ඒ සඳහා කරන උත්සාහය වීදී සම්මා වායා කරන කියන හිතන දේවල් පිළිබඳව මනාව පතියෙන ඉඳලා බලනකොට තමාට තේරෙනවා හතර පුරුද්දට හරි තව වැඩි කැටි හරියෙන් හරි අර රාගීට දේශයට මොහේට අහුවෙලා ලෝකෙට අහුවෙනවා කරන්න බයි හිතන ආය වදනේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ මනාව කියෙන ඉඳලා ඒ වැඩක් නැති එක අත්හැරලා දැම්මහම කායානුපස්සනාව වැඩෙනවා අසාර ලෝක වින්දනයන් පිළිබඳ හිතනවා මනා කියෙන් ඉන්නකොට මේ අසාර ලෝක වින්දනය මොකද මේ පැති මේ ආසාවදී ඉඳියා අත්හැරගෙන වේදනානුපස්සනාව වැඩෙනවා මේක අසාර හිතිවිල්ල අසාර හිතක් මේ ගොඩ නැගෙන ලෝකේ අල්ලගත්ත හිත මොකද මේ ලෝකේ අල්ලගෙන හිත අනිත්‍ය දුක්ඛ අනාත්ම ලෝක මතේ මලි හිත වැඩි වැඩක් මනා කියෙන් ඉලා ඒ හිත අඳුරගෙන ඒක අත්හැරලා දැම්මනම් ඒක චිත්තානුපස්සනාව මේ ලෝකයන් ධර්මතාවයක් නැත්නම් මේ ධර්මතාවය හොඳයි කියලා අල්ලගත්තා. අල්ලගෙන තියෙන අසාර ධර්මතාවය. මේ අසාර ධර්මතාවයන් අල්ලන්න මට මේ වගේ හරයක් නැහැ කියලා දැනගත්තා. ධර්මතාවයන් ඉන්නේ හසුනා ධර්මානුකම්පාව. හතරෙනි වත්තා. ඔන්න සම්මාසත්. දැන් ওই ටික වෙන්නහම. ඇලෙද්දි දිවිච්ච අතිමේ ලෝකය අල්ලගන්න ගිහිල්ලා. විසිද්ද උනේ ඒකේ. ඉදිරියේ ඉඳ පටන් ගත්ත කෙලවරක් නැතුව ඒකේ. ගැටෙන අදහස ඉඳ පටන් ගත්ත ගැටීමේ ක්‍රියාත්මක ඉඳ පටන් ගත්ත ලෝකය අල්ලගන්න ගිහිල්ලා. මුලාවට වත්ලා ඉඳන් සීනි බලන්නේ තේරුම් ගන්න බැරි වුණේ ලෝකේ අල්ල ගන්න ගියේ. දැන් මට ඇලෙන්න හේතුවක් ගැටෙන්න හේතුවක් මුලාවට හේතුවක් නැන්නා විසිත්ත්වයේ හේතුව එතන නැහැ. මේ විසිත්ත්වය යම් කරගෙන නැද්ද? එතන සමාධි. එහෙනම් මෙන්න මේ ආර්ය සමාධියද කියනවා. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ අංග 7කින් පරිවාර කරගත් සමාධිය සම්මා සමාධි. දැන් සමන් ලැබුණු සමාධිය සම්මා සමාධියද කියලා බලන්න. මේ සමාධිය අකම්පය. ඇයි අකම්පය වුනේ? කුමක් නිසාද? නිගමනය කරගන්න ඕනේ. මට මෙහෙම අකප්පේ ස්වභාවයක් තියෙනවා. ඊතර මගේ හිත එහෙම හි දිව්වා. කාමයේ දිව්වා, දේහයේ දිව්වා, මොහයේ දිව්වා. ඒ අදහස් පස්සේ ගියා. ඊට අනුකූල කතා කරන්න වෙලඹුණා. ඊට අමතරව ක්‍රියා කරන්න වෙලඹුණා. දැන් මේ ධර්ම මාර්ගය වඩාගෙන යනකොට මම වෙනසක් වෙලා තියෙනවා අපේ. ඇයි දිතේරෙන්නේ නැහැ? තමන්ද දැන් තමන් ලෝකයන් ගැනද තමන් කිදෙනවා කියලා දෙන්නේ නැහැ. ඒක තමන්ට වෙන්නේ තමන්ට තේරෙන්නේ නැහැ. දැන් තමන්ට තරහව තේරෙන්නේ නැහැ. මට තරහව තියෙනවා. තරහ ඉන්නේ නම් තමන්ට දැන් තරහ ඉන්නේ නැහැ. ඉතින් නම් එනවා කියලා තේරෙන්නේ නැද්ද? තමන්ට රාගය මතුවෙනවා නම් තමන්ට රාගය මතුවෙනවා කියලා තේරෙන්නේ නැද්ද? ඉතින් මට රාගය මතුවුණා දැන් නම් එහෙම එකක් එන්නේ නැහැ කියලා දැකිනවා. ඒක වෙන තේරෙන්නේ නැද්ද?